මගේ හිතට හරි ලස්සන ආරාධනාවක් කළා. වදන්නවද මන්දය? ඒ හිනාවයි ඒ ලස්සන කටහඬයි මට එන්න එන්න එන්නම කියපු හින්දා මං ආවා. හොඳයි නේද? ඔයා දන්නවද අද මේ වැඩසටහන බොහොම සුවිශේෂයි. මම කියන්න හේතුව ඇයි කියලා. හේතුව තමයි ඔන්න අද ඉඳන් අලුත්ම අලුත් යූම් පිහුම් රස රහස් ගොඩක් එක්ක හැමදාමත් අලුත් වෙන CBL සේරා ස්මාර්ට් කිචන් වැඩසටහන අරගෙන ඔන්න අද පටන් මම එනවා ඔබේ නිවහන්ට. දැන් ඔබ දන්නවනේ හැමදාම මේ CBL සේරා ස්මාර්ට් කිචන් වැඩසටහන මේ තරම් ඔබට සුවිශේෂී වන්නේ ඒ ආහාර රසයත් ඒ ගුණයත් පිරුණු ආහාර විතරක්ම හින්දා නෙමෙයි. ඇයි කියලා දන්නවනේ තරගකරුවන් 4 දෙනෙක් මේ වැඩසටහන ලස්සන කරන්න අපිත් එක්ක එකතු වෙන හින්දා. දැන් මාත් එක්ක මේ මෙතනට ඇවිල්ලා බොහොම සුන්දර ආරාධනාවක් හිතින් කළානේ. ඇය තමයි අමන්දය. අපේ ටෙලිවිෂන් වංශ කතා එහෙමත් නැත්නම් නාට්‍යකරණය වෙනස් කරපු බොහොම සුන්දර ටෙල් නාට්‍යයක් වෙන නාටකම්කාරයෝ ටෙල් නාට්‍යයේ කල්පනාගේ චරිතය නිරූපණය කරන්නේ ආදරණීය අමන්දය. ඉතින් අමන්දය බොහොම ආදරෙන් වැඩසටහනට පිළිගන්න ඒ වගේම ස්තුති අපේ ආරාධනාව පිළිගෙන වැඩසටහනට සම්බන්ධ වුණාට. දැන් ඊළඟට නාටකම් කාර්යෝ කිව්වම මතක් වෙන චරිත ගොන්න අතරේ බොහොම සුවිශේෂී චරිතයක් එන්න හැමදාම විස්තරයක් කියන්නේ. මම විස්තරය හොයාගෙන යනවා මේ පැත්තට. විස්තර චුට්ටක් මේ පැත්තට ආවද? අපේ ආදරණීය රංගන ශිල්පී බොහොම දක්ෂ ශිල්පියෙක් ඔහු. ඔහු තමයි සංගීත් ප්‍රභුම. පොඩ්ඩක් අතින් අල්ලගෙන මෙහාට එනවා චුට්ටක් අරහෙට වෙලා හිටියේ. ඉතින් සංගීත් කොහොමද මේ දවස්වල විස්තර අපේ ආදරණීය කවඩියා? බොහොම ස්තුතියි අපේ CBS සේරා ස්මාර්ට් කිචන් වැඩසටහනට ආවට. ඉතින් කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? නාටකම් කරත් එක්ක යනවා. ඉතින් ඒකත් එක්ක මේ දවස්වල පොඩ්ඩක් අපි නවත්තලා තියෙන මේ රටේ ප්‍රශ්නත් එක්ක නිසා ඉතින් තව කිහිප දවසකින් ඉතින් අපි ආයෙ ෂූටින් ආරම්භනවා. ඒ විතරක් නෙමෙයි, වාඩිය සමහරක් වෙලාවට උයන් උදව් වෙනවා නේද? සුද්දටයි කිරිපුතාටයි අද තියෙන ඇත්තටම උයන්. හරිද? උයන් පුළුවන්නේ? නෑ උයන්න පුළුවන්. ඇත්තට මම කොළඹ ආපු මුල් කාලේ මේ මම වෙජිටේරියන්. ඉතින් මටම තමයි අන්තිම උයා ගන්න උනේ මොකද මේ කඩෙන් කන්න බැරි නිසා. ඉතින් මං හිතනවා මට හොඳට උයන්න පුළුවන් කියලා. හරි. ඉතින් අද අපි බලමු අපේ ආදරණීය කවඩියාගේ ඒ යුම් පිහුම් හැකියාව. ඉතින් හැකියාව බලන්නට ඉස්සරහට ඉඩ තියලා ආරාධනා කරනවා අසුන් ගන්න ආදරණීය කවඩියට. දැන් ඒ විතරක් නෙමෙයි, අපි හැමදාමත් ප්‍රේක්ෂක ඔබට කියනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඔන්න ඒ විදිහට අවස්ථාව අරගෙන දෙන්නෙක් අපේ වැඩසටහනට එකතු වෙලා ඉන්න. මම මුලින්ම කැමති හඳුනා ගන්න හෂාන්. ඉතින් කොහොමද ඔබට? හොඳයි. ඉතින් විස්තර ටිකක් කියන්න ගාෂා නෑ. ඊ එන්න හිතුනේ ම පොඩක් ඔය පැත්තට එන්නද කියන්න කොහින්ද ආව කියලා. කොට්ටා ප්‍රදේශේ ඉඳන් ආවේ. කොට්ටා ප්‍රදේශේ ඉඳන්. දැන් ගෙදර උයනවද? අම්මට එහෙම උයන වැඩවලට උදව් වෙනවද? ඔව් ගොඩක් දුරට මම උයනවා ගෙදර. හරි. දැන් ටීම්ස් දෙකක් අපි හදලා තියෙන්නේ. උයන විදිහ අපි බලමු කොහොමද වෙන්නේ කියලා. තව යාළුවෙක් ඉන්නවා වැඩසටහනට එකතු කරගන්න. ඒ තමයි මිහිරි. මිහිරි බොහොම ආදරෙන් වැඩසටහනට පිළිගන්නවා. කියන්නකෝ විස්තර ටිකක්. හැමදේම යන්න පුළුවන්. මං හිතන්නේ මේ කාටද පහසු වෙන්නේ කවඩියට. මං හිතන්නේ අත ලකුණු ගොඩාක් ක්‍රෂ් කරගෙන තරගයේ ජයග්‍රහණය කරන්න පුළුවන් වෙයි. ඉතින් තාම ටිකක් පාළුවේ වගේනේ අපේ CBS සේරා ස්මාර්ට් කිචන් එක. හැමදාමත් වගේ අලුත් ඩිෂස්, අලුත් රෙසිපීස් එක්ක අපිට රහට උයන්න කියලා දෙන chef ජයවර්ධන ආදරෙන් ආරාධනා කරනවා වැඩසටහනට. ඒ වගේම බාරගන්න ඔබේ මුළු තැන්ගේ. දැන් ඔන්න පිරුණ හැබැයි තව ටිකක් පුරව ගන්න ඕනේ. අපේ වැඩසටහන තව ටිකක් ලස්සන කරගන්න ඕනේ. ඔන්න ඒ වෙනුවෙන් මෙහි නාටකම් කාර්යෝ තරු දෙකක් පායන පෙර හැපෙතෙන් අපි ගුරු තරුවකට බොහොම ගෞරවයෙන් ආරාධනා කරා අද විනිශ්චය කටයුත්ත වෙනුවෙන්. ඔබ දන්නවා නාටකම් කාර්යෝ ටෙල් නාට්‍ය බොහොම ආදරෙයි. ඉතින් ටෙල් නාට්‍ය ඔස්සේ ඔබ හඳුනා ගන්න මාස්ටර්ස්, අපි හැමෝම ආදරය කරන මාස්ටර්ස් අද ඉන්නවා අපිත් එක්ක විනිශ්චය වෙන බොහොම ගෞරවයෙන් පිළිගන්නවා ජේෂ රංගන ශිල්පී ප්‍රසන්නජිත් අබේසූරිය මහත්මයා. අයබන් ඔබතුමා. අයබන්. හොඳයි. එහෙනම් අපි ආරම්භ කරමු යොම් පියොම් කලාවේ රස තැන් සොයා යන රස බෙදන අය හදන රස රහස් මේ CBS සේරා ස්මාර්ට් කිචන්. ඔන්න අදත් අලුත් රෙසිපියකට අලුත් කෑමක් හදන්න අපිට කියලා දෙන සූදානම් වෙලා ඉන්නවා chef ජයවර්ධන. chef කියන්නකෝ අද අපි මොනවද හදන්නේ?
ඔව් හැතරම අද මම හදන්නේ රසවත් සුප් එකක්. මොකද මේ මම සුප් එකක් තෝරගත්තේ මොකද මේ වගේ කාලයකට ගැලපෙන දෙයක්. ඉතින් ගොඩාක් දෙනෙක් නිවස රැඳෙන කාලයක්. ඉතින් සෙනසුරාදා කියන්නේ ගොඩාක් දෙනෙක් නිවස රැඳෙනවානේ. ඉතින් ඒක නිසා රසවත් අලුත්ම විදිය සුප් එකක් ඕනම කෙනෙකුට හදාගන්න පුළුවන්. මේක එකතු වෙන ඉන්ග්‍රීඩියන්ස් එච්චර අලුත් දෙවලුත් නෙවෙයි. කෙනෙකුට හිතන්න පුළුවන් මම ඕස් පැකට් එකක් ගෙනලා තියෙනවා. ඒ වගේම ස්පයිසස් ටික තියෙනවා, අපේ සේරා ස්පයිසස් ටික, ඒ වගේම චිකන් තියෙනවා, පරිප්පුත් තියෙනවා. මේ ටික එකතු කරලා තමයි සුප් එක හදන්නේ. විශේෂයෙන්ම කියන ඕන වසර 50කටත් වඩා වැඩි විශ්වසනීය සන්නාමයක් විදියට අපි වෙළඳපොලේ හඳුනා ගන්නා CBL සහ මේ CBL සේරා නාමය හැමදාමත් අපිට ඉතාමත් ගුණාත්මක මට්ටමේ ආහාර ද්‍රව්‍ය ලබා දෙන ආයතනය. ඉතින් ඒ ආයතනය තුලින් අද අපි තවත් නිෂ්පාදන රාශියක් එකතු කරගෙන තමයි ෂෙෆ් මේ රෙසිපි එක එහෙම නැත්නම් මේ ආහාරය සකස් කරන්නේ. එහෙනම් ෂෙෆ්ට අවස්ථාව දෙන්න. හොඳයි, මම එකතු කරගන්න දේවල් ටික කියන්නම්. අම්මලා හරි වැදගත් මේ සුප් එකට. මම CBL නිවුස් එකේ අවුට්ස් එකතු කරගන්නවා මේ සුප් එකට. ඒ වගේම තමයි අපි සේරා කහ පවුඩර්, ඒ වගේම සේරා කෑලි මිරිස්, සේරා මිරිස් කුඩු, ඒ වගේම සේරා බදගත් කරි පවුඩර් තියෙනවා. ඒ වගේම තමයි අමු කරි පවුඩර් තියෙනවා. ඒ වගේම කුඩු කරගත් ගම් මිරිස් තියෙනවා. සේරා ලුණුත් තියෙනවා. ඉතින් අඩුවක් නැතුව අපි මුළු තැන්ගේ පාවිච්චි කරන දේවල් ටික එකතු වෙලා දින හැමම. ඒ වගේම මම මේක තව ටිකක් රසවත් කරගන්න සූදුරු ටිකක් එකතු කරගන්නවා. ඒ වගේම පොඩියට කපාගත් චිකන් තියෙනවා, පරිප්පු තියෙනවා මේ සුප් එකේ එකතු වෙන අලුත්ුන්දේ. ඒ වගේම තමයි ස්ටොක් එකක් තියෙන බිත්තරයක් තියෙනවා. මේ දේවල් එකතු කරගෙන ලුණු සුදු ලුණු ටික තක්කාලි. මේක පරිප්පුයි තක්කාලි එකතු වෙලා යන සුප් එකක්. ඉතින් ඒකත් එකතු වෙනවා. තව අපි රසවත් කරගන්න කොත්තමල්ලි කොළ ටිකක්, නිවිති ටිකක්, ඒ වගේ දේවලුත් එකතු කරනවා. ඔන්න හොඳම මීල් එකක් හදන විදිය ෂෙෆ් ජයවර්ධන් අපිට කියලා දෙන්න සූදානම් වෙලා ඉන්නවා. ඔව්, ඊට පස්සේ මම පොඩ්ඩක් කියන්නම්. අපේ මේ සේරා කුළුබඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි කියමු මේ අමුතුන පහයක කියලා. මේක ඇත්තටම මේකේ සුදුරුත් තියෙන එකතු වෙලා. ඉතින් නමුත් මේක රසය ටිකක් වැඩි කරගන්න තමයි මම වෙනම පැදලා ටිකක් එකතු කරන්නේ. දැන් ඒ ටික කොටා ගන්න තමයි යන්නේ. ඒ ටික කොටා ගන්න ඕනේ. මොකද මේ කම්වෙන් කෙටුවොත් මේ සුවඳ රසය නෑ. ඒක නිසා තමයි මේක ටිකක් මේ විදිහට බදලා එකතු කරගන්නේ. දැන් මම ලිප නිවලා ඊට පස්සේ මම මේකට අවශ්‍ය වෙන එළවලු ටික කපා ගන්නවා. මේකට මම ලුණු, ඒ වගේම සුදු ලුණු ටික පොඩියට කපා ගන්නවා. ෂෙෆ් මහන්සි වෙන්නේ අපරාදේ. ෂෙෆ් අර කට්ටියක් ඉන්න අපි කතා කරගමුද? කවුද ඉන්නේ? අද මුලින්ම බෝනස් ලකුණු පහ ගන්න. මට නිකන් හිතෙනවා කවඩියට පුළුවන් පුළුවන් වගේ. ඒක. අපි හෂාන්ට එන්න කියමුද? කවඩියයි කවඩියයි. හරි ඔන්න එනවා. මෙහෙමයි, මේක සුප් එකට මට ලුණු සුදු ලුණු අවශ්‍ය වෙනවා. මම ඉතින් ඇත්තටම මට ලුණු ගෙඩිය සුද්ධ කරගන්න අමතක වුණා. ඉතින් මම දෙනවා මට ලුණු ගෙඩි සුද්ධ කරලා මට මේක පොඩියට කපලවන්න. ලුණු ගෙඩි හොඳට සුද්ධ කරා. ඒකට අපිට ලකුණු දෙන්න පුළුවන්. මම කපා ගන්න. හරි. හරි. ඔන්න ලකුණු ඒ ටීම් එකට ලැබුණා. කවඩිය බොහොම ස්තුතියි ආවට මේ පැත්තට. ලකුණු කීයක් විතර දෙන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ නේද ප්‍රසන්නජීත් මහත්මයා? ඒ ලකුණු පහක් විතර දෙමුද? දෙමු දෙමු. ඊට පස්සේ මම මේ කපා ගත්ත ලුණු සුදු ලුණුෙන් කොටසක් මේ භාජනයට එකතු කරගන්නවා. හරි ප්‍රමාණය අඩු. භාගයට ප්‍රමාණයක් අපි කපා ගත්ත එකේ භාගයක්. හොඳයි. මේ විදියට ඊට පස්සේ මේක ඕපන් කරලා දෙන්න මට WhatsApp මටත් වැඩක් දුන්නා. ඒත් එක්කම මම මේකට එකතු කරන මේ තියෙන ලයිෆ් එක. මම මේක පොඩියට කපාගත්ත චිකන් බ්‍රෙස්ට් එක කටු නැතුව ඊට පස්සේ මේක ඕනනම් අපිට බ්ලෙන්ඩර් එකට දාලා පොඩියට බ්ලෙන්ඩ් කරගන්න පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් පොඩි කෑලියට කපා ගන්න පුළුවන්. එහෙම කපාගත්ත චිකන් ටිකත් මේකට එකතු කරනවා. ඊට පස්සේ මම මේකට බැඳගත්ත 3-5 එකතු කරනවා. ටීස්පූන් කාලක ප්‍රමාණයක්. ඒ වගේම සේරක් කහ පිහිඳි කාලක ප්‍රමාණයක් එකතු කරගත්තා. ඒ වගේම තමයි සේරල් ලුණු රසාණුව එකතු කරගන්නවා. දැන් ෂෙෆ් නිර්මාංශ කෙනෙකුට
විශේෂ මර අර ඉන්න කවඩිය වගේ ඒ වගේ කෙනෙක්ට මේ වගේ ඩිෂ් එකක් හදාගන්නකොට කොහොමද වෙනස් කරගන්න පුළුවන්? ඇත්තටම පුළුවන්. මම එකක් කියා දෙන්න. මම ඒ වගේම සේර ගම්මිරිසුත් එකතු කරා. ඒ වගේම තමයි මම මේකට එකතු කරගන්න කුඩු කරගත්ත සූදුරු ටික. සූදුරු ටික. ඔක්කොම නෙවෙයි ප්‍රමාණයක් එකතු කරගත්ත මේක ඇවිල්ලා ඩම්ප්ලින් එකක් හදන්නේ. මේකෙන් තමයි අපිට සුප් එක වෙජිටේරියන් කෙනෙකුට ඕන නම් වෙනස් කරගන්න පුළුවන් වෙන්නේ. මේකට චිකන් නැතුව මේකට අල ටිකක් අපි අලගෙඩිය තම්බලා අරගෙන අලගෙඩිය පොඩි කරගලා මේම එකතු කරගන්න පුළුවන්. දැන් අපි එකතු කරා CBL Nutrilite ඔට්ස් මේ පැකට් එකෙන් තමයි අපි යම් කොටසක් එකතු කරගත්තේ. අපි මේ ඩම්ප්ලින් එකේ පේස්ට් එක නේද මේ? මට තියෙනවා පොඩ්ඩක් මේ පොඩි උදව්වක් ගන්න බලමු. ඇත්තටම අපි මේක කීප සැරයක්ම මේ වැඩසටහන තුලින්ම කියා දීලා තියෙනවා. ඔවුන්ට කොහොමද මේ අවස්ථාවට මුණ දෙන්නේ කියන එක බලමු. අපි එන්නේ කේම ඒ ටීම් එකේ කාට හරි. හරි. ඔන්න ඒ ටීම් එකකින් හරි ඉන්නේ. ස්විච් ආවෙම ඉදිරිපත් වෙන බලන්න කොච්චර හොඳයිද කියලා මම හිතන්නේ. ඒකටත් ලකුණක් දෙන්න ඕනේ ඉදිරිපසන්න චිත් මහත්මයා. අපි මොකක්ද අපේ ඇත්තටම මට ඕන මේ තක්කාලි ටික කපා ගන්නත් ඕන. ඒ වගේම තමයි බිත්තරේ කඩා ගන්නත් ඕන. ගෙදර වෙලිනවනේ. ඔව්. ඔන්න ඉතින් අමන්ද්‍ය සූදානම් වෙනවා. තවත් ලකුණු පහක් වෙනුවෙන් තරඟවදීනේ. තවත් කරන්න වැඩ කිහිපයක්ම තියෙනවා. ඉතින් තවත් රසතෙන් ගොඩක් හොයන්න කලින් අපි සූදානම් වෙනවා කෙටි විරාමයක් වෙත යොපෙන්න. රැඳී සිටින්න මේ CBL Sera Smart Kitchen. විරාමෙන් පස්සේ නැවතත් ඔබ එකතු වෙනවා අපේ CBL Sera Smart Kitchen වැඩසටහනත් එක්ක. මේ පැත්තේ හරි බිසි. ඒ කියන්නේ chef එක කරට කර අවන්ද වැඩ. මොනවද අවන්ද ඔයා කරේ? මට දැන් විතර දෙකක් මුලින්ම කඩලා දෙන්න කියලා කිව්වනේ. විතර දෙක දෙකකට භාජන දෙකකට දැම්මකෝ. එකක් හරි නරක් වෙලා තිබ්බොත් අනිත් එකත් අපරාධ වෙනවනේ. හරි. කොහොමද chef ඒ ටිප් එක? හරියටම කරා වැඩි. එකම දේ තමයි මම මේ මට බය ටිකක් පිහිය කැපෙන පැත්තෙන් ගහන්න බෑ. අනිත් පැත්තෙන් ගහන්න ඕන. හරි මේ අත කැපෙන්න පුළුවන් තක්කාලි ටිකත් මේක ඕන මට මේ තක්කාලි මෙන් දායින් කරන්න අවශ්‍ය නැහැ පොඩි කොටු වලට කපලා දැන් චූටි කොටු වලට ඊට පස්සේ මම මේ හොඳ පේස්ට් එකට විතර සුදු මද එකතු කරගන්නවා. විතර එක සුදු මද. ඊට පස්සේ මේක හොඳට කවලම් කරලා මේ වගේ සාමාන්‍ය Tamanට අවශ්‍ය ප්‍රමාණය බෝල හදා ගන්න පුළුවන්. මම කිව්වා මේක මේන් මීල් එකක් විදිහට ආහාරයට ගන්න පුළුවන් කියලා මේ සුප් එක. ඔබ දන්නවනේ සමබර වුණු සමබල ආහාර වේලක තියෙන වැදගත්කම. අන්නේ ඒ පෝෂණ කොටස් ඇතිතරම් අන්තර්ගත වන මේ සේරා නිෂ්පාදනත් එක්ක තමයි අපි මේ වැඩේ කරන්නේ. සහ මේ වගේ ගොඩාක් රසවත් ස්වභාවික රසය හැමතිස්සෙම ඉදිරියට ගෙනෙන නිෂ්පාදන රසක් තමයි මේ සේරා නිෂ්පාදන පෙළෙහි අපිට දකින්නට පුළුවන්. මං හිතන්නේ මේ ටාස්ක් එක කම්ප්ලීට්. කම්ප්ලීට්. හරිනේ. හරි. ස්තුතියි අමන්දයා සහයෝගය දුන්නට අපිට. දැන් සහයෝගය විතර නෙමෙයි ලකුණුත් ඕනේනේ. අද මේ තරගයක් නේ තියෙන්නේ. අපි කොහොමද ලකුණු දෙන්නේ? චෙෆ් අපි සම්පූර්ණ ලකුණු දෙමු නේද? විතරත් ලස්සන පිළිලට කැඩුවා. ඒ වගේම තමයි තක්කාලි. මම දැක්ක මේ අමන්දයා විතරේ කඩන් ඉස්සර ගිහලා හොදන් එන. හුඟක් කියලාට අපි ඒ වැඩේ කරන්න ඕනේ. විතරේ ගත්ත ගමන් කඩලා දානවනේ. හද මේ වුණුවත් තියෙනවා. chef මොකද දැන් තත්ත්වය අපේ ඩම්ප්ලින් එකට අවශ්‍ය කරන පේස්ට් එක දැන් කොටස් කරගත්ත නේද? ඔව් දැන් කුඩා බෝල වලට මම හදාගෙන යනවා. මේක සාමාන්‍යයෙන් අතේ වතුර ටිකක් ගාගත්තට පස්සේ හරි ලේසියෙන් අපිට මේක පහසුවෙන් හැඩය ගන්න පුළුවන්. ඊළඟට අපි chef මොකද කරන්න යන්නේ? හොඳයි දැන් තක්කාලි ටිකක් මට තව මදි මේකට. මම තක්කාලි ටික කපා ගන්නවා. හරි. ඒ අතර මම තව කියන්න ඕන දෙයක් තියෙනවා. මොකද අපි එකතු කරන ස්පයිසස් ගැන මතක් කරන්න ඕනේ. මම කිව්වා මේක ලුණු රෙප්නච් එකේ තමයි මේක ග්‍රයින්ඩ් කරලා තියෙන්නේ කියලා. මොකද ඒකේ කල් තියාගන්න තමයි අපි මොකද මේ හැම දෙයක්ම රසවත් වෙන අපි කුළු බඩුත් එක්ක. දැන් මේ විශේෂයෙන් මේ වගේ කුළු බඩු වල සුවඳයි රසයයි මුලින්ම අර දැක්ක ගමන්ම අපිට ඒ සුවඳ එනවා නේද chef? නැවුම් බවේ සුවඳ. අපි තෙල් එකතු කරා නේද chef? ඊට පස්සේ තෙල් ටිකක් එකතු කරලා මේකට බටර් ටික එකතු කරන්න පුළුවන් අපිට ඕන නම්. තෙල් ටික එකතු කරාම එකතු කරලා ඊට පස්සේ මේක ලුණු සුදු ලුණු ටික සාමාන්‍ය ගානට රත් වෙනකොට බැදෙනකොට මම මේකට එකතු කරනවා.
මං කොටා ගත්ත සූදුරු සූදුරු ටික. ඒ වගේම තමයි අමු කරි පවුඩර් එකතු කරන්නේ. මොකද බැදපේක එකතු කරන්නේ නැහැ. මොකද මම බැදපේක එකතු කරේ ටම්ප්ලින් එකට. චෙෆ් ටිකක් උදව් කරන්න. ඒ වගේම සේරක් අහ පවුඩර් එකතු කරලා සුප් එකේ රසය ඒ වගේම ගුණය වැඩි කරගන්න. ඒ වගේම තමයි මම මේකට අවශ්‍ය නම් මිරිස් ටිකක් එකතු කරන්න පුළුවන්. ඒක තමන්ගේ කැමැත්ත අනුව. ඊට පස්සේ මම මේකට එකතු කරනවා පරිප්පු ටික. හරියට තුන පහත් එක්ක හොඳට බැදෙන්න ආරිනවා. ඊට පස්සේ මම තක්කාලි ටික මේ විදිහට එකතු කරනවා. හරි. කවදියා මේ දැන් අපි සුප් එකක්නේ හදන්නේ. සුප් බොන්න ආස ඇති. වැඩිපුරම කන්න ආස කෑම් මොකක්ද? ඔක දවසක අපිට හදලා නේද චෙෆ්? යවන්න හරි බැරි. කජු මාළු. කජු කජු. ඊට පස්සේ මම ස්ටොක් ටික එකතු කරගන්නවා. හරි. දැන් ස්ටොක් එක අපි එකතු කරගත්තා. ඊට පස්සේ මේක සාමාන්‍ය ගන්න තැම්බෙන්න තියනවා. ඉතින් මිහිරි හෂානුයි අපිත් එක්ක එකතු වෙලා ඉන්න ප්‍රේක්ෂකයන් අතරින් දෙදෙනෙක් තමයි ඔබ වගේම අපිව නරඹන ඔබ වගේම අතරින් දෙදෙනෙක් තමයි අපිත් එක්ක මේ තරුත් එක්ක එකතු වෙලා හරි හරියට උයන්න එකතු වෙලා ඉන්නේ. ඔබටත් පුළුවන් මේ විදිහට උයන්න CBS Era Smart Kitchen වැඩසටහනත් එක්ක එකතු වෙන්න. මොකක්ද අනුද ඔබ කරන්න කරන්නට අවශ්‍ය වෙන ඉතාමත් සුළුදය. ඔබ යොම් කරන අවස්ථාවක් ගත වීඩියෝ පටයක් අපිට WhatsApp කරන්න. මම දුරකථන අංකය මතක් කරන්නම් 0777 999 8000 0777 999 8000 අපේ දුරකථන අංකය. හේහිඳ තවත් පරක්කු කරන්න නැතුව මේ විදිහට තරග කරන්න තෑගි දිනන්න මේ රස බෙදා ගන්න අපිට උපයම් කරන අවස්ථාව ගත වීඩියෝ පටයක් මතක් කරලා එවන්න. ඒ විතරක් නෙමෙයි ඔබට හැකියාවක් තිබෙනවා මේ වීඩියෝ පටේ අපේ සේරා ස්මාර්ට් කිචන් Facebook page එකට ඉන්බොක්ස් කරනන්න. ඒ විදිහට හැකියාවක් ඔබටත් ලබා ගන්න පුළුවන්. හරියට මේ හෂානුයි මිහිරිය වගේ. දැන් සුප් එක මං හිතන්නේ තැම්බෙන ගමන් තියෙන්නේ හරිම සුවඳයි. තව ඉස්සරහට පුංචි පුංචි වෙරටිකුත් තියෙනවා. ඒ හැමදේම බලා ගන්න අපි කාලේ ඉතුරු කරගන්න අතරතුරේ සූදානම් වෙන්න කෙටි විරාමයක් වෙත යොමුවන්න. රැදී සිටින්න මේ CBS Era Smart Kitchen සමගින්. විරාමෙන් පස්සේ අපි සූදානම් වෙනවා මැජික් බොක්ස් චැලෙන්ජ් එකට යන්න. ඉතින් ඕගොල්ලෝ දන්නවා ප්‍රේක්ෂකයන් විදිහට කලින් දැකලා තියෙනවා මේ චැලෙන්ජ් එකට කොහොමද අපේ තරංකරුවන් මුහුණ දෙන්නේ කියලා. ඉතින් මේ තරංකරුවන්ට විතරක් නෙමෙයි අත මටත් ලොකු කුතුහලයක් තියෙනවා මේකේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් තරඟ විනිශ්චය වෙනුවෙන් සහ මේ තරං කොන්දේසි කියන් මම බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා මුලින්ම අපේ ප්‍රසන්නජිත් මහත්තයාට එන්න මගේ අසලට. ඊට පස්සේ අද තව පුංචි විශේෂත්වයක් අපි කරනවා අපේ තරංකරුවන් හතර දෙනාට එක සැරේ තරඟවදීන අපි අවස්ථාව ලබා දෙන. එන්න බලන්න ටීම්ස් දෙකම මේ පැත්තට. අද මේ ලොකු කුතුහලයකින් ඉන්නේ මේ කොහොමද මේ මැජික් බොක්ස් චැලෙන්ජ් එකට මුහුණ දෙන්නේ කියලා. මොනා කරගනින් දන්නේ හැබැයි. හරි ඒත් එක්කම හරි ඉතින් හතර දෙනාම ආවා ටීම්ස් දෙක දෙපැත්තේ ඉන්නවා. විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් විනිශ්චය වෙනුවෙන් අපි සංජිත් මහත්මයා ළඟ ඉන්නවා. ඒ වගේ තව පුංචි වැඩකුත් තියෙනවා. මේගොල්ලන්ට ලේසින් මේ චැලෙන්ජ් එකට මුහුණ දෙන්න අපි මේ අවස්ථාව සැලසලා දීලා නැහැ. මොකද තමයි ගේම් එක අපරාධනේ. ඒ හින්දා අපි මේ හතර දෙනාගේම ඇස් බඳිනවා. අපි තරඟ රීති ටික කියමුකෝ. තරඟ නීති රීති ටික. දැන් ඉස්සෙල්ලාම ඇස් බඳිනවා. ඒක පේන්නේ නැහනේ. ඊට පස්සේ අපි මේ පෙට්ටිය විවෘත කරනවා. ඒක ඇතුලේ තියෙනවා භාජනවල අපි යන්න ගන්න විවිධ දේවල්. ඒවා මොන විදියෙන් හරි අඳුන ගන්න ඕනේ. සුවඳින් රසින් හඳුන ගන්නයි ඕනේ. කන්න පුළුවන්, රස බලන්න පුළුවන්, අතපත ගාලා බලන්න පුළුවන් මොන වගේ හැඩයක්ද මොන වගේ විදිහට තියෙන්නේ කියලා. හැබැයි මැජික් බොක්ස් එකෙන් ඒ වාචන ටික එළියට ගන්න බෑ. ඒක තහනම්. හොරා කාලා පුරුදු කරලා හරි එහෙනම් මේ මේ මං ප්‍රසන්නජිත් මහත්මයාට කියන මට ටිකක් උදව් වෙන්න කියලා මම මේ පැත්තට යනවා. ඔබතුමා ඒ පැත්තට යන්න මං උදව් කරනවා. කවුන්ඩවුන් එකක් දෙමු. මම බොක්ස් එක ඕපන් කරන්න. හරි. 1යි 2යි 3යි. හරි හරි.
කන්නාඩිය කාලේ තියෙන්නේ. ආ මේ කැරි මිරිස්. මේ මිරිස්. මේ මිරිස් කුඩු තුන පහ. මේ තුන පහ කුඩු. ආ මම මිරිස් කුඩු මේ. මේ මිරිස් කුඩු. ගම්බිරිස්. ගම්බිරිස්. මිරිස් කුඩු කිව්වට බෑ. හරියටම කියන්න. හොඳ බලන්න පුළුවන්ද? ලා තියෙන්නේ දැන්. හොඳ බලන්න පුළුවන්ද? මිරිස් කුඩු වල තරග දෙකක් තියෙනවා. කාලා බලන්න පුළුවන්. කැලි මිරිස්. මේ ගම්බිරිස් කුඩු. මේ කැලි මිරිස්. ප්‍රසන්නජී මහත්මයා ටිකක් අවධානයෙන් බලන්න කවුද හරියටම මේ ද්‍රව්‍යයන් ටික හඳුනගන්නේ කියලා. මේ කැලි මිරිස්. 3-5. මේකේ තියෙන 3-5 කුඩු. තව තප්පර 10යි. කැලි මිරිස් තියෙනවා. 9යි. මේ මොනවද? 5යි. 4යි. 3යි. 2යි. 1යි කාලය අවසන්යි ගමු අටේ. ගම්මිලි සම්පූර්ණ වෙන්න. 9යි අපි. කලෝ වුණේ අපි අනිවාර්යෙන්ම උදව් කරමු මේ අපේ ප්‍රසන්නජිත් මහත්මයා මේ මිනිස්සුන්ට එකතුනේ හින්ද අවධානයෙන් බලාගෙන ඉන්නේ ඇත්තටම කවුද හරියටම වැඩිපුර දේවල් අඳුරගත්තේ වැඩියෙන් අඳුරගත්තේ මේ මම හිතන්නේ අමන්දයා එනම් ලකුණු 10ක් වෙනවා උපරිම 10 ලබා දෙනවා අපේ අමන්දයාගේ ටීම් එකට නේ සුබපැතුම් අනිවාර්යෙන් පරිප්පු සාමාන්‍යකට තැම්බිලා තියෙන්න ඕන ගොඩක්ම බෙරි කරගන්නත් එපා පරිප්පු ටික අපි බිත්තර සුදු මඳයක් එකතු කරපු නිසා චිකන් ටික කැඩෙන්නේ නැහැ හොඳට ඇඩයට තියෙනවා ඊට පස්සේ හැඳි ගන්න යන්න එපා මේක පොඩි වෙලාවක් මෙහෙම පොඩි වෙලාවක් තැම්බෙන්න තියන්න ඕන දෙයක් එකතු කරගත්ත විශේෂිතූ දෙයක් මොකක්ද කොත්තමල්ලි ගොලට යද්දාගත්තා මොකද මුලිනුත් මම එකතු කරා තක්කාලිත් එක්ක එතකොට මම මේකේ දැන් හොඳට අර සුවඳ එන්න ඕන සුප් එක අපි එක එක රසයන් සුවඳවල බලාපොරොත්තු වෙනවා ඒක නිසා කොත්තමල්ලි ගොලට එකතු කරගත්තා නිවිති කොයි වෙලාවකත් මම එකපාර එකතු කරන්න අවසාන ලිප නිවලා තමයි නිවිති ටික එකතු කරන්නේ ඔන්න CBS සෙරස් ස්මාර්ට් කිචන් අද දවසේ අපේ ඩිෂ් එක මේ වෙනකොට කම්ප්ලීට් නේද හදලා ඉවරයිනේ චෙෆ් හදලා ඉවරයි ඔන්න ඊට පස්සේ අපි පුංචි වැඩකට ලෑස් වෙන්න යන්නේ අපේ ප්‍රේක්ෂකයන්ට කියන්නට මොන කාරණාව තමයි මේ මංජුසාව ඇතුලේ තියෙන මේ පුංචි තුන්ඩුවල සඳහන් වෙලා තියෙන බොහොම ආදරය කරන ජනප්‍රිය ගීත. හැබැයි පදවැල් ටිකක් වෙනස් කරලා ටිකක් උඩයට මාරු කරලා තමයි තියෙන්නේ. අපේ තරගකරුවන්ට එහෙමද අපේ ටීම් දෙකට ලබා දෙන අභියෝගය තමයි මේ ගීතය නිවැරදිව හඳුනා ගන්න. ඒ විතරක් නෙමෙයි කණ්ඩායමේ ඉන්න අනිත් සමාජිකයත් එක්ක එකතු වෙලා මේ ගීතය ලස්සනට කියන්න ඕනි කියන කෙනා විතරක් නෙමෙයි. අනිත් කෙනා පුංචි ඇක්ට් එකක් පුංචි රංගනයක් කරන්නත් ඕනේ. මොකද දැන් මේ සතුටයි රසයයි මේ හැමදේමත් බෙදා ගන්නත් අවශ්‍ය නිසා සහ කන්න බොන්නත් දැන් රෙඩි වෙනවානේ. චුට මහන්සි කරමු නේද ප්‍රසන්නජීත් මහත්මයා. එහෙනම් එන්න බලන්න ටීම් දෙක මගේ දෙපැත්තට. හොඳයි ඉතින් කණ්ඩායම් දෙකම සූදානම් අපේ අලුත්ම අභියෝගයට මුහුණ දෙන්න ප්‍රසන්නජීත් මහත්මයා. අපි කාටද මුලින්ම අවස්ථාව ලබා දෙන්නේ? අපි දෙමු ඉස්සෙල්ලම දකුණු පැත්තට. ආ දකුණු පැත්තට ඔන්න කාන්තා පාර්ශ්වයේ නියෝජනය කරන ඔන්න මේ පැත්තට මම යනවා. දැන් කරන්න තියෙන්නේ චිත්‍රයක් තෝරලා මගේ අතර දෙන්න ඕනේ. බලන්නේ නැතුව. හොඳ? හරි. ඔන්න මම මේ පදවැල් කියන්නේ ආපස්සට ගීතය හඳුනා ගන්න ඕනේ. උත්සාහ ගන්න හොඳේ. වෙනා නැහැ එළියේ සඳලියේ සුමුදු පවසනා රහසින් මට දෙනෙතින් නිල් සුවදෙනා පහස ඔබ ළඟුනේ මල් විමසනා මාගෙන් ඔබ ආදරෙයිද කාගෙද මේ ආදරේ නෑනේ කුමුදෙනිය සඳෙලි හරියටම හරි හඳුනගත්ත ගීතය හරි ඉක්මනට ඔන්න ඒ අභියෝගයෙන් මම හිතන්නේ හරිම මේ මම
මංහිතන්නේ අර මට බයයි බෑ බෑ කීකේ කියකී හිටිය හැබැයි මේ කිව්වා කොහොම ලස්සන කිව්වා. ඔන්න මම දැන් කියනවා සංගීත තෝරාගත්ත ගීතේ පදවැල් ටික. ඔන්න මම කියන හොඳට උම්කන් දෙන්න. හරිනේ? ඇවිදින් නුඹ කඳුල පීඩානිතේ දැමු නිම මැනවි නොබිදනු හිඳිති නොසැලී මාහිති කඳුල නුඹ ඇවිදි. හරියටම හරි ඒ ගීතේ නම් හරියටම හඳුනගත්තා. ඔන්න මම සූදානම් වෙන්නේ ඊළඟ ගීතේ පදවැල් ටික කියන්න. මෙන්න මෙහෙමයි. සිනාසෙනවා හද එනවා ඔබ සිතට සේ බඹරෙකු මලට සෙනවා සිනා ඔබ හිරුගේ සේ කිරණ. අවශ්‍යයිද තව මලට බඹරෙකු සේ? හරියටම හරි. මලට බඹරෙකු සේ ගායනා කරා. අවසාන අවස්ථාව ඉතිරි වෙලා තියෙනවා. මෙන්න මේ පැත්ත. මේකට ඒතර ලකුණු දෙන්න පුළන්නේ? අනිවාර්ය ලකුණු දෙන්න පුළා. සම්පූර්ණ ගායනා කරා. සංගීත ලැබෙන අවසාන අවස්ථාව අභියෝගය ඔන්න හඳුනා ගන්න උපරිම උත්සාහයක් දරන හරි සංගීත. ඔන්න මම කියනවා. ගියත් වෙලා ගොළු ගීතය පෙම් වසරක සිව් ඔබේ සොඳුරියේ යන්න රැගෙන ලොවේ මගේ දෙන්නට තනි ලඟින් මාසු. පුංචි කාලයක් ලබා දෙමු තපරි දෙක වගේ කාලයක්. තනි වෙන්නටම හරි ගීතේ හරියටම හදන්න ගත්තා. හරි අපි ලස්සනට ගායනා කරමු. දැන් ඕකට ඇක්ට් එකක් ඕනේ. තනි වෙන්නට මගේ ලොවේ පුරුදු පාන අද අපේ ප්‍රථම අභියෝගය මුලින්ම අපි හඳුන්වල දුන්න උපරිම සහයෝගය දුන්න අපේ චැලෙන්ජකට පුළුවන් විදිහට හොඳටම මූණ දුන්න ලකුණුත් ඒ විදිහට මන් අර පැත්තේ ලැබිලාද. බොහොම ස්තුතියි හතර දෙනාට මරදනා කරනවා නැවතත් අසුන් ගන්න කියලා. දැන් අපි සූදානම් වෙන්නේ CBS සෙරා ස්මාර්ට් කිචන් මේ සුවඳ හොයාගෙන ගිහිල්ලා විශේෂයෙන් මම සුවඳ දැනී දැනෙනවා මේ මැදිරිය පුරා මේ සුප් එක රස විඳින්න අවස්ථාව ඉල්ල ගන්න මටත් හිතෙනවා. මේ හැබැයි ඊට කලින් අතන හතර දෙනෙක් ඉන්නවා අපේ තරම් කරලා. මෙන්න මේ පැත්තේ අපි ප්‍රසන්නජිත් මහත්මයාත් ඉන්නවා. මේ දැන් ටිකක්ම බඩගින්න ඉන්න වෙලාවේ අපි මේක සර්ව් කරමු නේද ෂෙෆ්? හරි හරි. මේ තියෙන්නේ අද අපේ ඩිෂ් එක ලෙන්ටි සුප් එක. මං සාමාන්‍යයෙන් රහ ගුණ හොයන්නේ ඔය කන මොනවා හරි හම්බෙන එකක්. කණ්ඩායම් දෙකටම උයන්න අවස්ථාව සලසා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නේ. ඉතින් මගලක මනුසාවක් තියෙනවා. මේ දෙපාර්ශවයම උයන්න බලාපොරොත්තු වෙන රෙසිපීස් දෙක මෙන්න මේ මනුසාව ඇතුළේ තියෙනවා. දෙගොල්ලන්ටම පුළුවන් තමන් කැමති රෙසිපි එකක් තෝරගන්න. හැබැයි ඊට පස්සේ තමයි හොඳම වැඩේ තියෙන්නේ. ඊට පස්සේ තමයි මේ කට්ටිය ගිහිල්ලා මේ රෙසිපි එකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ටික එළවලු ටික තෝරගන්න ඕනේ. ඒ වෙනුවෙන් කටහඬ භාවිතා කරන්න පුළුවන්. හැබැයි කණ්ඩායමේ අනෙක් කෙනාට නම් මේ ඇහෙන්නේ නැහැ. මොකද අපි හෙඩ්ෆෝන්ස් පාවිච්චි
පාවිච්චි කරනවා එයාට ඇහෙන්නේ නැති වෙන්න. අනේ හින්දා මියුසික් එකකුත් දාලා තියෙනවා. ඒ හින්දා දෙපාර්ශ්වයෙන්ම තීරණය කරන්න කාටද වැඩිපුරම අංග චලනයේ නබිරයෙන් මේ තමන් තෝරාගන්නට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය හරි එළවලු වර්ගය හරි කියන්නට පුළුවන්. එමත් නැත්නම් නිරූපණය කරන්නට පුළුවන් කෙලෙදින්. ප්‍රසන්නජිත් මහත්මයා සූදානම් වෙලා ඉන්න හෙඩ්ෆෝන්ස් දෙකත් අතේ තියාගෙන කණ්ඩායමකට ආරාධනා කරනවා දැන් රෙසිපි එක තෝරාගන්න. ඔන්න රෙසිපිස් දෙක තෝරගත්තා. මේ පැත්තෙන් සංගීත්, ඒ වගේම මේ පැත්තෙන් අමන්දේ. ඔන්න රෙසිපිස් දෙක අතේ තියෙනවා. දැන් මට කියන්න කවුද මේ බඩු ටික තෝරගන්නේ පැත්තට යන්නේ? කවුද? එතකොට මෙතන ඉඳන් විස්තරේ කියන්නේ කවුද? හරි, එහෙනම් ආ ට්‍රේ එක. හොඳයි, මේ පැත්තේ මෙන්න ට්‍රේ එක. හරි, හෙඩ්ෆෝන්ස් දෙක පළඳවන්න. ඔන්න ප්‍රසන්නජිත් මහත්මයා වැඩේ කරගෙන යන ලස්සනට. ලංකා සෝයි සෝයා මිට්. ඒ මගේ දිහා බලන්න. ඒ මගේ සෝයා මිට්. සෝයා සෝයා මිට්. දැන් මේ විදිහට අපි මේ සවු සඳහා ලකුණු ලබා දෙමින් නිමා කරන. කොහොමද අපි ලකුණු ලබා දෙන්නේ? අනිවාර්යෙන් ඉතින් අර පැත්තට තමයි වැඩි ලකුණු දෙමු. හරි, ඔන්න ඒ පැත්තට වැඩි ලකුණු දෙන්න. හරි, ඔන්න CBL සේරා ස්මාර්ට් කිචන් අද උද්වේග කරම අවස්ථාව. එහෙම නැත්නම් අවසාන අධ්‍යයනයට අපි ඇවිල්ලා ඉන්නේ. ඔන්න කණ්ඩායම් දෙකම රෙසිපි එකට අවශ්‍ය කරන කලමනා රැස් කරගත්ත. හැබැයි පුංචි පුංචි අඩුපාඩු සිද්ධ වුණා. ඉතින් බෝනස් එකක් විදිහට අපේ chef අවශ්‍ය කරන කලමනා ටික ලබා දුන්නා. chef කාලයත් ඇවිල්ලා තියෙන්නේ. ඔන්න අපේ විනිශ්චය සඳහා ප්‍රසන්නජිත් මහත්මයා සූදානම් වෙලා ඉන්නවා. මොනවද අපි හදන්නේ, කොහොමද හදන්නේ කියලා කියලා දෙමු නේද? පටන් ගන්න කලින් වැඩි. හොඳයි, මේක රසවත් නූල්ස් එකක්. මේක සාමාන්‍ය ලංකාව විතරක් නෙවෙයි විදේශ රටවල හරි ප්‍රසිද්ධයි. මේක ෆිලප් කියලා කියන්නේ මේ නූල්ස් එක. මේ ගොඩක් කලා මේ බත් වලින් තමයි හදන්නේ. හැබැයි මේක එකතු වෙන දේවල් තමයි මීට්, එහෙම නැත්නම් මොන හරි වෙජිටබල්ස් අනිවාර්යෙන්. දැන් අම්මම එකතු කරලා තියෙන මීට් එක සෝයා මීට් එක. ඒක වෙජිටේරියන් දැන් මේ මෙයා වෙජිටේරියන්. ඉතින් යාට ඕන වෙජිටේරියන් මොන හරි සෝයා මීට් එක එකතු කරගන්න පුළුවන්. ඒකත් එක්ක මේ ස්පයිසස් එකතු වෙන්න ඕනේ. ස්පයිස් එකතු වුණා. ඒ වගේම මේකට ක්‍රීමි ටේස්ට් එකකට තමයි එන්නේ. එහෙනම් අපි අපේ කවුන්ඩවුන් එක දෙමු. එහෙම නේද ප්‍රසන්නජිත් සර්? හරි, ඔන්න උත්තර වෙලාවක් තියෙනවා. අපි විනාඩි 20ක කාලයක් තමයි මේ කණ්ඩායම් දෙකටම ලබා දෙන්නේ chef කියපු මේ රසම රස ඩිෂ් එක හදන්න. එහෙනම් කණ්ඩායම් දෙක සූදානම් නේද? හරි, අපි එනක් පටන් ගමු. 3 2 1 go. හරි, පටන් ගමු. යමන්ද ඉන්න මේ චුට මංගල කතා කරන්න. මේ කොහොමද හදන්න බලාපොරොත්තු වෙන්නේ අවන්දය? මොන හදන්නේ කියලා මම දැන් නූඩ්ල්ස් තැම්බෙන්න දැම්මා. ඒ අතරේ ලීට්ස් කැරට් එක පොඩි ෆ්‍රයි කරලා පොඩ්ඩක් එකතු කරන්න හදන. අපි බලමු කොහොමද හැදෙන්නේ කියලා. හරි. සංගීත් අර අර දරුවත් එක්ක දිගටම ඉවුවත් හොඳ 2යි කියලා. හැබැයි ගෙදරම ගිහින් ඉයයි වගේ. ඔව් ඒක තමයි. මේ පැත්තේ මොකද වෙන්නේ? හරි, ඔන්න මේ පැත්තේ භාවිතා කරලා තියෙන vegetarian flavor range එක බලන්නකෝ. ඒකෙත් ගැළපීම අර කිව්වත් වගේ අර හේ chicken flavor range එකෙන් අරගෙන හදනකොට මෙහෙ භාවිතා කරලා තියෙන vegetarian flavor range එක. හොඳයි, අර කිව්වත් වගේම දෙගොල්ලන්ට මාරු කරගෙන රහට ගිහලා කන්න. නෑ, යාලා අපිට හදන්නේ, අපි යාලට හදන්නේ.
අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට හැකියාවක් තිබෙන ආරාධනා කරනවා එන්න කියලා CBS era smart kitchen අපේ මේ වැඩසටහනත් එක්ක එකතු වෙන ඔබට පුළුවන් මේ තරුත් එක්ක එකතු වෙලා හරි හරියට රහට උයන්න මේ අභියෝග වලින් ජයග්‍රහණය කරන්න බරටම තෑගි දිනන්න කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි ඔබ උයන පියන වෙලාවක ගත්ත සුන්දරු ඡායාරූපයක් එහෙම නැත්නම් වීඩියෝ පටයක් අපිට එවන්න විතරයි තියෙන්නේ මතක් කරන්න WhatsApp දුරකථන අංකය WhatsApp ඔස්සේ අපිට යොමු කරන්න 0777 9997 ඒ විතරක් නෙමෙයි ඔබට පුළුවන් අපේ Facebook fan page එකට එහෙම නැත්නම් අපේ page එකට යොමු කරන්නේ සඳහන් වන්නේ Sera Smart Kitchen විදියට ලබතුන් කාලේ අවසානයි ඩිෂ් දෙකම ගේන්න අපේ විනිසුරුතුමා ළඟට. CBS era smart kitchen අද වැඩසටහනේ අවසන් තරග අවස්ථාව තුළින් ඔන්න ලබාගත් අවසන් ප්‍රතිඵලය තමයි මේ. ඔන්න අපේ කණ්ඩායම් දෙකම හදපේ රසම රස ඩිෂස් දෙක අපේ ප්‍රසන්නජිත් මහත්මයට ඒ වගේම අපේ ෂෙෆ්ටයි පිළිගැන්නුම ඔන්න දැන් ආහාර ගන්නයි සූදානම් වෙලා ඉන්න බලමු රහ කොහොමද ලකුණු දෙන විදිය කොහොමද කියලා මන්දියා මන්දියාගේ එක කෑවා හා රසයි කෝයයි කියලා උණුසුම් ප්‍රතිපල ලැබෙමින් පවතින අම්මෝ එච්චර රස්සයි හොඳයි ඉතින් දැන් රහ බලලා ඉවරයි එහෙනම් අපි සදාහන් කරමු චෙෆ් ඒ වගේම ප්‍රසන්නජිත් මහත්මයා තරඟවට කිහිපයක් පැවතුව සහ මේ තරඟේ සමග කවුද ජයග්‍රහණය කළේ සහ මුළු තරඟ වටවල ලකුණු එකතුව සමගින් මේ සම්පූර්ණ වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගන්න ගන්නා කණ්ඩායම කවුද මේකේ මේ තරඟ වටේ මේ සම ලකුණු දෙන්න වෙනවා එළදින රහාතින් මේගොල්ලෝ ඉහළින් පෙනුම අතින් ඒක කඩුවෙන ලකුණු ටික මේගොල්ලෝ රහාට වඩා පෙනුමෙන් ඒගොල්ලෝ ලකුණු ගත්තා. හොඳයි ඔන්න ඉතින් ලකුණු ටික මම ප්‍රකාශයට පත් කරන්න નિયમિતයි. මං හිතන්නේ බලාගෙන ඇති කවුද දිනුවේ කියලා සාද තෑගි ගන්නත් බලාගෙන ඉන්නවනේ. හැබැයි ඊට කලින් අපි හැදුවේ පිලාෆ් නූඩ්ල් එකක් සිබල් නිෂ්පාතන භාවිතා කරලා රසයයි ගුණයයි අද පිරිමැස්ම මේ හැමදේම එක ඩිෂ් එකක් ඇතුලේ අපිට දකින්න පුළුවන් සහ විඳින්න පුළුවන් චෙෆ් කාගෙද හරියටම මෙතඩ් එකට හරියම ක්‍රමවේදයට නූඩ්ල් එක හදලා තිබි මොකක්ද ඒ ඩිෂ් එක ඔව් මම එහෙම කියනකොට මම එහෙම කියන්නම් ගොඩක් මේ නූල්ස් එක හදද්දි එයාර පාවිච්චි කරපු ටෙක්නික් වතුර එකක් වෙන්න තියෙන ඉක්මනටම නූල්ස් එක තම්බගෙන ඒ වතුර එකෙන්ම ඒ කියන්නේ භාගයක් අයින් කරලා තමයි අපි නමින්ම සදහන් කරමු කවුද කියලා හා ඉතින් ඒක මම අගේ කරනවා ඒ වගේම තමයි මෙයා මේ ස්පයිසස් පාවිච්චි කරපු එක මේක සාමාන්‍යයෙන් ෆිලා ෆ්‍රයිස් එක වල මේ නූල්ස් එක වල ටිකක් කහ පාටයි ටිකක් අර ස්පයිසස් එකතු වෙන පාටක් තියෙනවා ඒ කියන්නේ අපි කුළු බඩු එකතු වෙච්ච ඒක තියෙනවා හැබැයි මේ නූල්ස් එක චුට්ටක් අඩු වුණාම මේක රසයි ඒක හේතුව එයා ලුණු දාලා තියෙන්නේ මේක ලුණු නෑ ඒක තමයි වෙනස නේද අපි රස බලන්න දැනන්නේ ඇත්තටම ඔබ හිතන්නේ අද දවසේ කවුරු ජයග්‍රහණය කර ඇති කියලාද ඉතින් වින්දනීය තරඟ අභියෝග රසක් හමුවේ බොහොම සාර්ථකව මුහුණ දීලාද CBS era smart kitchen වැඩසටහනේ ජයග්‍රහණය හිමි කරගනු ලබන්නේ ඒ අමන්ද්‍ය සහ හේෂාන්ගේ කණ්ඩායමයි සුභ පැතුම්
දෙන්නත් පැරදුනාද හැමදාමත් වගේ CBS සෙරස් මාර්ට් කිචන් වැඩසටහනත් එක්ක අපිත් එක්ක එකතු වෙන මේ ආදරණීය තරුවලට වගේ අපේ මේ ප්‍රේක්ෂකයන් අතරින් අපිත් එක්ක එකතු වෙන හැමෝටම සහ අපේ විනිශ්චය මණ්ඩලයට හැමදාම ඔන්න බරට දෑගි දෙනවා කියලා ඔබ දන්න. ඉතින් ඒ විදිහට CBL එකේ ලබා දෙන ත්‍යාග ලබා දීලා අවසානයි ඊළඟට මම සූදානම් වන්නේ ස්වර්ණවාහිනිය වෙතින් ලබා දෙන වටිනා මුදල් ත්‍යාගය අපේ ආදරණීය පස් දෙනාටම ලබා දෙන්න. හොඳයි. දැයිතින් ඒ විදිහට අපි ත්‍යාග ලබා දුන්නා. හැබැයි තව ත්‍යාග දෙකක් ඉතුරු වෙලා තියෙනවා. ඔබට මතක ඇති අපේ තවත් අභියෝගයක් තිබ්බා. ඒ තමයි මැජික් බොක්ස් චැලෙන්ජ් එක. ඒ චැලෙන්ජ් එකේ හරියටම කුළුබඩු හඳුනාගෙන ජයග්‍රහණය කළේ අමන්දගේ කණ්ඩායම. ඒ දෙන්නට තවත් ත්‍යාග දෙකක් තියෙනවා CBL සේරා වෙතින්. අපි ඒ ත්‍යාග දෙක chef අපි ලබා දෙමු. රසය කුතුහලයේ විනෝදාස්වාදයේ සපිරේ CBL සේනා ස්මාර්ට් කිචන් වැඩසටහනේ අවසන් භාගයට අපි ඇවිල්ලා ඉන්නවා. ඉතින් බොහොම සුන්දර කාලයක් මේ ආදරණියන් එක්ක අපි ගත කළා. ඉතින් අද දවසට අපිට සමගන්නට කාලය ලැබිලා තියෙනවා. හැබැයි මතක තියාගන්න ලබන සතියේ හරියටම සෙන්සුරාදා සංස 6ට CBL සේනා ස්මාර්ට් කිචන් වැඩසටහන අරගෙන මම එනවා ඔබේ ආලින්දේට. ඉතින් එතෙක් ඔබට ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සතියක් උදා වේවා කියලා. එහෙනම් අපි සමගනිමු. බොහොම ස්තුතිවන්ත වෙනවා අපේ මේ ආදරණීයන් පස් දෙනාට ලස්සන ගීතයක් ගායනා කරන ගමන් අපි අද දවසේ පමණක් සමුගනිමු. නම් පාටින්ලා සඳ වෙස යනවා ආකාශේ රන් වන් පාටයි සමුගෙන යන්න මගින් තව මොහොතයි නුදුඩා පාටින් සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගෙයි දැසට ලංව තවත් මේ මොහොතේ ඔළුවේ ඉන්නෙමි මම් ඔළුවේ ඉන්නෙමි මම්